ආයුබෝවන් සුබම සුබ දවසක් වෙන්න කියලා අද ප්‍රාර්ථනා කරනවා. අද ඔබට හරි වැදගත් වීඩියෝ එකක් කරන්න හදන්නේ. ඒ තමයි විවාහ ජීවිතය කොහොමද හඳහනකින් බලන්නේ කියලා. ඒකට මම අද ගෙනාවේ උදාහරණ කේන්දරයක්. මේ උදාහරණ කේන්දරේ සටහන මම මෙතන දාලා තියෙනවා. අපි බලමු කොහොමද විවාහ ජීවිතයක් හඳහනෙන් විග්‍රහ කරන්නේ කියලා. මොකද හඳහන කියලා කියන්නේ පෙර කුසල් අකුසල් බලන ක්‍රම වේදයක්. පෙර අකුසලයේ සහ කුසලයේ බලන ක්‍රමයක්. එහෙමනම් ජ්‍යොතිෂ විද්‍යාවේ යම් ක්‍රම වේදයක් තියෙනවා, යම් තියරියක් තියෙනවා, යම් සිද්ධාන්තයක් තියෙනවා. මේක මූලික කරගෙන පෙර අකුසල් ස්වභාවයන් කුරෝ ඔගේ ඒ කාරණාවල් කොහොමද සාර්ථක වෙන්නේ, අසාර්ථක වෙන්නේ කියලා බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද එහෙනම් අපි කතා කරමු මේ හඳහනේ විවාහය ගැන විස්තර කොහොමද දැනගන්න පුළුවන් කියන එක. හොඳයි, මුලින්ම මම කියන්නම් මෙයාගේ උපන්දිනය. මේ ස්ත්‍රී කේන්ද්‍රයක් මේක. එතකොට දැන්ට මේ 1900 අනුහතරයේ හත්වැනි මාසයේ 17 වෙනිදා 1994 හත්වැනි මාසයේ 17 වෙනිදා තමයි උපත්ති කරන්නේ. රාත්‍රි 11:11ට රෑ 11:11ට තමයි උපදිලා තියෙන්නේ. කියන්නේ සූර්යා අස්තයට ගිය අනිත් පැත්තට ගිය වෙලාවේ. ඒ කියන්නේ සූර්යා මෙතන ඉන්නේ පස්වැනි භාවයේ. ඒ කියන්නේ රාත්‍රිය තමයි උපදින්නේ. එහෙනම් මෙයාගේ මේ එනකේ ඒ වෙලාවට අනුකූලව මීන කියන රාශියේ ලග්නයේ උදා වෙන වෙලාවේ තමයි උපදිලා තියෙන්නේ. මීන කියන ලග්නේ උදා වෙන වෙලාවේ උපදිලා තියෙන්නේ. එතකොට අපි බලමු දැන් මෙයාගේ කේන්දරේ ලග්නේ කොහොමද කියන එක. කේන්දරේ ලග්නම හැවලේම කියන දේක් තමයි. කේන්දරේ අපිට සාර්ථක වෙන්න නම් ලග්නාධිපති බලවත් වෙන්න ඕනේ කියන එක. ලග්නාධිපති දුර්වලයි නම් කරන අනෙත් හැම කටයුත්තක්ම අසාර්ථක වෙන්න පුළුවන්, සාර්ථක නැති වෙන්න පුළුවන්කම වැඩි. ඒ නිසා ලග්නාධිපතිගේ බලය ඉතාම වැදගත් වෙනවා ඔහුගේ අනිත් කටයුතු අපිට රැකියාව, විවාහය, එහෙම නැත්නම් අධ්‍යාපනය, මේ ඕනම කටයුත්තක් සාර්ථක වෙන්න බලපානවා ලග්නාධිපතිගේ බලය. ඒ නිසා ලග්නාධිපති ගැන තමයි මුලින්ම මම කේන්දරයෙන් හොයාගන්න බලන්නේ. මම මේ ලග්නාධිපතිට අයිති වෙන්නේ කියන මීන ලග්නේ ලග්නාධිපති ගහය වෙන්නේ ගුරු ගහය. ගුරු ගහය තමයි ලග්නාධිපති ගහය වෙන්නේ. එතකොට ගුරු දැන් මේන ලග්නේ ගුරුට භාව දෙකක් අයිති වෙනවා. ඒ තමයි ධනු රාශිය. ධනු රාශිය කොතනද කියලා අපි බලමු. මේකට අයිති වෙන ධනු රාශිය අයිති වෙන්නේ මෙන්න මේ 10 වැන්න රැකියා ස්ථානය ගැන කියන රාශිය. එහෙනම් 10 වැන්නත් ලග්නියත් කියන භාව දෙක කේන්දරේ විශිෂ්ට වූ භාව දෙකක්. මොකද දියුණුව කරා යන්න ලග්නාධිපති වගේම මේ රැකියා ස්ථානාධිපති ශක්තිමත් වීම වැදගත් වෙනවා. අපද කරන කියන ශක්තිය අපේ අස්ති පංචර ශක්තියද, වගේ අපේ භාව ශක්තියට, අපේ ධන ශක්තියට මේ හැම දෙයකටම බලවත් වෙනවා. වගේම අපි කරන කටයුතු ධිරිමත්ව කරන්න මෙන්න මේ 10 වැන්න බලවත් වෙන්න ඕනේ. එතකොට එහෙමනම් ලග්නාධිපතිත් 10 වැන්න අධිපති වෙන ගුරු ගහය මේ කේන්දරේ ඉන්නේ 6 වෙනි ස්ථාන. එතකොට 6 වෙනි අයිති වෙන්නේ සිකුරුට අයත් වෙන තුලා කියන රාශියට. තුලා කියන රාශියට තමයි අයිති වෙන්නේ. කේන්දරයක 6 8 12 කියන ස්ථාන. 6 වෙනි 8 වෙනි 12 කියන ස්ථාන අසුභ ස්ථාන විදිහට තමයි ගන්නේ. ඵල දෙන්නේ අසාර්ථක ප්‍රතිඵල වැඩි. ගොඩාක් වෙලාවට ගැටුම් ඇති කරන ස්ථාන. ඒ නිසා ඒවා අසුභ ස්ථාන විදිහට ගන්නවා. එහෙනම් ලග්නාධිපති 10 වෙනි අධිපති මෙන්න මේ කේන්දරේ ගුරු ගහය 8 වැන්න භාවයෙන් 8 වැන්නට ගියේ එකත් සුබ නෑ. ඒ වගේම සිකුරට අයත් වෙන තුලා රාශිය සතුරු වෙන නිසා ඒකත් සුබ නෑ. ඒ වගේම තමයි මෙයා ඉන්නේ ගුරු ඉන්නේ රාහුගේ නැකතක. රාහු ඒ කේන්දරේ 8 වැන්නෙම තැන්පත් වෙනවා. 8 වැන්නේ රාහු ඉන්නවා. හිසක් නැති ගාහයක් නෙමේ රාහු කියන්නේ, අවබෝධයක් නෑ. එහෙමනම් රාහු 8 වැන්නේ ඉඳීමත් සුබ නෑ. මොකද රාහුගේ බලය එතන ගුරුටත් සම්බන්ධ වෙනවා. ඒ නිසා ගුරු රාහුගේ නැකතක ඉන්නවා. අන්න ඒකත් සුබ නැහැ. එහෙනම් සම්පූර්ණ මේකේ ලග්නාධිපති දුර්වලයි. මෙයාට නිසි අවබෝධයක් ගන්න බෑ දෙයක් පිළිබඳව. කිසියම් දෙයක් පිළිබඳව වටහා ගන්න බෑ හොඳ නරක. වැරදි දෙයට වැරදි අරමුණට හිත යන්න පුළුවන් කෙනෙකුට රැවටෙන්න පුළුවන් තැන බෑ. මොකද ඔහුගේ පේන ශක්තිය එතන අහෝසි කරලා තියෙනවා. ඊළඟට අපි බලමු මේකේ රවි කියන ගහය. තේජ ස්වභාවය ටික රවි භාවයෙන් සුබයි. නමුත් රවිට ආයතන බාධිය සෞඛ්‍ය පැත්ත සෞඛ්‍ය පස්සන්නට අයිති වෙන රවි මේ කේන්දරේ තැන්පත් වෙන්නේ පස් වෙන්නේ. ඒ වගේම තමයි මේකේ සඳු. සඳු වැදගත් වෙනවා කේන්දරයක. මොකද මනස ශක්තිමත් කරන්නේ චන්ද්‍රයා නිසා.
එහෙමනම් චන්ද්‍රය මේ කේන්දරේ තැන්පත් වෙන පුණ්‍ය ස්ථානයි. නම වෙන්නේ භාවයට සුභයි. නමුත් කුජ දයතන රාශියක තැන්පත් වෙන්නේ උච්චික කියන රාශියේ. ඒ නිසා මේකේ සඳු කියන ගහය දුර්වල වෙලා ඉන්නවා. සඳු නිචයි. සඳු මේකේ දුර්වල තත්ත්වයට පත් වෙලා ඉන්න නිසා මේ හිතේ කවදාවත් සතුටක් නැහැ. ඒ වගේ හිතේ කවදාවත් යහපතක් නැහැ. ගොඩාක් දුක් විඳින වේදනා විඳින මානසික පව වේදනා විඳින හැම වෙලෙම කනස්සල්ලෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මේ කේන්දරයේ තවත් අසුබ යෝගයක් තියෙනවා. මේ සඳු ගමන් කරලා තියෙන්නේ බුදට අයත් වෙන නැකතක. බුද්ධ කියන ගහය මේ කේන්දරයේ දුර්වල ගහය. මොකද මීන ලග්නයේ බුද්ධ සුබ නැහැ. ඒ වගේම තමයි මේකේ බුද්ධ කියන ගහය 22 වෙනි දේරකාණාධිපති කියන තැනට වැටෙනවා. 22 වෙනි දේරකාණාධිපති විතරක් නෙමෙයි මේකේ බාධක ගහය වෙන්නේ බුද්ධ කියන ගහය. බුද්ධ කියන ගහය බාධක ගහය වෙලා මේ කේන්දරේ 4 වෙනි තැන්පත් වෙන එක සුබ නැහැ. එයා මොකද ඉන්නේ චන්ද්‍රයට අයත් වෙන නැකතක. එහෙමනම් එතනදි පෙන්නුම් කරනවා මෙයාගේ හිතට කරදර බාධා අනිවාර්යෙන් ස්ථිර වශයෙන් ඇති වෙන්න ඕනේ කියන එක. එහෙමනම් අපි බලමු තවත් මේ කේන්දරේ අපිට ගන්න පුළුවන් දැන් අපි අසුබ දේවල් මොන කිව්වේ? ඒත් සුබ දේවල් නැද්ද මේකේ? එතකොට මේ සුබ යෝග පිටල නැද්ද? අන්න ඒව බලමු. මම භාවයේදී සුබ යෝගයක් පෙන්වන්නම්. මේකේ ගහය ටික ගවලන්න හරිම ලස්සට විසිරිලා ඉන්නවා. මේකේ ගහයෝ හැම තැනම ඉන්නවා බාහුවල. මේකද කියන්නේ වීණා කියන යෝගය. වීණා යෝගය. ඊටම වාග්යවන්ත බවක් ඇති කරනවා මෙන්න මේ ගහය විසිරිලා ඉන්න එක. ඊළඟ එක තමයි මේකේ බද්‍රා කියන යෝගයක් තියෙනවා. බුද ගහය තමන්ගේම රාශි පංචමහා පුරුෂ යෝග එකක් වෙන බද්‍රා කියන යෝගේ බුද ගහය හතර වෙනි කේන්ද්‍රගත වෙනවා තමන්ගේම රාශිය මිතුන කියන රාශියේ. ඒ නිසා බද්‍රා යෝගය කියන බලයත් මේකේ පිහිටනවා. ඒ වගේම ගත්තහම තවත් මේකේ පරිවර්තන ඒ වගේම නීච බංග යෝග තියෙනවා. ඒ වගේම යෝග කීපයක් මෙහි පිහිටලා තියෙනවා තව. ඉතින් ඊට අමතරව මේකේ ගත්තහම යෝග ගණනාවක් පිහිටනවා. මම ඒ ටික කෙටියෙන් විස්තර කරන්නම් කාලය වේලාවත් එක්ක. අපි දැන් මේක ඇතුළත කතා කරන්නේ විවාහය සම්බන්ධව. ඒ නිසා විවාහයට හරියට බාධා වෙනවද කියලා හොයනවා. එහෙනම් මේ කේන්දරයේ විවාහයට අධිපති ගහය බලමු. අපි දැන් විවාහය ගැන කතා කරන්නේ මෙන්න මේ හත්වැනි ස්ථානයේ. විවාහයෙන් පස්සේ ජීවිතය කතා කරනවා මෙන්න මේ දෙවැන්න කියන ස්ථානයේ. ඒවනම් මෙන්න මේ ස්ථානයට අයත් වෙන්නේ බුදුම තමයි. ඒ කියන්නේ මීන මේස උසම මිතුන කටක සින්න කන්‍යා කියන රාශිය. හත්වැන්නට අයත් වෙන්නේ කන්‍යා කියන රාශිය. එහෙනම් කන්‍යා රාශිය මේ කේන්දරයේ විවාහ ස්ථානයේ බලවත් වෙන රාශිය වෙනවා. කන්‍යා රාශියට අයත් වෙන්නේ බුද ගහය. බුද බාදයි. ඒ වගේම 22 වෙනි දේරකාණාධිපති වගේම දුර්වලකමකට ලක් වෙනවා. එවන යා හතර වෙන්නට දැන්පත් වීම සුබ නැහැ. එහෙනම් විවාහ ජීවිතයේ ඊළඟට බලපවත් වෙනවා ස්ත්‍රී කේන්දරයක් නිසා අඟහරු ගහය. අඟහරු ගහය කොහෙද ඉන්නේ කියලා බලමු සිකුරුගේ රාශියක. සිකුරට අයත් වෙන මේ කුසුම රාශිය ඉදීම ඉක්මන් විවාහයකට යන්න, විවාහය ගැන උනන්දු ඇති කරන, ඒ පිළිබඳව වැඩි ආසාවල් ඇති කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මෙතනදී සිකුරු කියන ගහය, ගුරු කියන ගහය දෙන්නම දුර්වල වෙලා මේකේ විවාහ ස්ථානයේ දෙපැත්තේ මේක ගන්න සුබ කර්තියක් නැත්නම් පාප කර්තියක් විදියට ගන්න ඕනේ. මොකද සිකුරු දුර්වලයි රවිට අයත් වෙන හයවැන්න රවිගේ රාශියේ සිකුරු දුර්වල නිසා. එහෙනම් සා විවාහ ජීවිතයට එන්න පාප කර්තිය යෝග බලයකුත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේක ගත්තාම ඊළඟ කාරණාව තමයි මේකේ තියෙනවා කුජ සහ සඳුගේ සප්තම දෘෂ්ටිය. මේකට කියනවා චන්ද්‍ර මංගල යෝගය කියලා. මේක ධන යෝගය පමණයි ඇත්තටම. ඒ වගේම විවාහයට නම් අස්තීර යෝගයක් විදිහට ගන්නවා. සඳුගෙන් හත්වැන්නේ කුජ සිටීම කුජ දෝෂී විදිහටත් ගන්නවා. එහෙමනම් මෙතනදී අපට පේන ඇති ගොඩාක් යෝග තියෙනවා මේක විවාහයට බාධා කරන යෝග. එතකොට දැනට ගිවුණ දසා කාලේ තමයි සිකුරු මහ දසාව යන්නේ. 2011 තමයි සිකුරු මහ දසාව ලබලා තියෙන්නේ. 2011 දැන් එතකොට වයස අවුරුදු 29යි. සිකුරුගේ මහ දසාව වයස අවුරුදු 31 වෙනකන් තියෙනවා. එහෙමනම් මේකේ පැහැදිලිව පේන දෙයක් තමයි විවාහය අස්ථිරයි, අසාර්ථකයි කියන එක. ඒ වගේම තමයි මේකේ විවාහයෙන් පස්සේ ජීවිතය ගැන කතා කරන්නේ දෙවැන්නේ. දෙවැන්නේ කේතු ඉන්නවා. කේතු ඉදීමත් මෙතන විවාහයෙන් දෙවැන්න ගැන කතා කරන මේස ලග්නයට අයත් වෙන කුජ ගහය සිකුරුගේ රාශියේ ඉදීමත්
දෙවැනි විවාහයකට යනවා ස්ථිරයි. ඒ වගේම දෙවැනි විවාහයක් ගැටළු ඇති කර ගන්න පුළුවන්. මොකද පළවෙනි විවාහය තියාගෙනම දෙවැනි විවාහයන් ගැන වෙන සම්බන්ධකම් ගොඩනගෙන ඒව සම්බන්ධව පැහැදිලිවම මේක විස්තර කරනවා. ඒ කියන්නේ දෙවැනි විවාහයත් සිද්ධ වෙනවා කියන එක ස්ථිර වශයෙන් කියන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව මේක ඉතින් ඒ රාෂ්ට්‍රකරුවම දැන් ගත්තාම සෙනසුරු ගමන් කරනවා ඒ රාෂ්ට්‍රකයා. එතකොට ආරම්භ වෙලා තියෙනවා ඉස්සරහට සුබ නැහැ. ගෙවිච්ච කාලෙත් තිබිලා තියෙනවා ජන්මේ රාෂ්ට්‍රක தත්ත්වයක් තිබිලා තියෙනවා. ඒ නිසා හරි අවබෝධයක් හරි මඟ පෙන්වීමක් වැටුන් නැත්නම් මේවට පිළියම් කරේ ගැත්තේ නැත්නම් නිවැරදි පසුබිමක් හරියට හදලා ජීවත් වුන් නැත්නම් ගොඩාක් ගැටලු ඇති වෙන්න පුළුවන් තත්ත්වයේ මේ හඳහමින් තියෙන බව පැහැදිලිව පෙන්වුම් කරනවා. ඒ නිසා මේක විවාහය අසාර්ථක වෙච්චි අසාර්ථක වෙන හඳහනක් හැටියට තමයි පෙන්නන්නේ. ඇත්තටම කිව්වොත් මේ පලාපලේ කරාට පස්සේ තමයි ගොඩාක් අගේ විස්තර අහන්නේ. මම පලාපලේ කරලා ඉවරලයි විස්තර අහන්නේ. ඒක තමයි මගේ ක්‍රම වේදේ. මම අහන මම කියපුවා හරිද කියලා. ඉතින් ඒ වගේම ඒ කියපු ඒවා එතුමියට හරි දෙවෙනි විවාහයක් සිද්ධ කරගෙන තිබුණා. දෙවෙනි විවාහයත් අසාර්ථක වෙලා තිබුණා. ඒ වගේම තමයි දැන් ගොඩාක් කනස්සල්ලෙන් පසු වෙනවා. බොහෝ ප්‍රශ්න ගැටලු තිබුණා. දේවරවස පිළියම් කරා කරන්න ඕන දේවල් කියලා දුන්නා. ඉතින් ඔන්න විදිහට තමයි හඳහන විග්‍රහ කරන්නේ. ඉතින් ඒක නිසා අපි විශේෂ බලාපොරොත්තු කතන කරනවා. ඒ කියන්නේ ප්‍රශ්න 80කට උත්තර දෙනවා. විවාහ රැකියාව, අධ්‍යාපනය, ආදි වශයෙන් සෞඛ්‍ය මේ සියලුම කාරණා පිළිබඳව හඳහන තුලින් විග්‍රහ කිරීමක් කරනවා. ඉතින් ඔබට පුළුවන් දුරබැහැර අයට මේක ගෙන්න ගන්න WhatsApp හරහා ගෙන්න ගන්න පුළුවන් මේ සම්පූර්ණ විස්තර. ඒ වගේම ඇවිදින්න හඳහන පරීක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.